1950 මෙරට බලශක්ති ඉතිහාසයේ සුවිශේෂී වර්ෂයක්. ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියේ සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කරමින් ජලවිදුලි බලාගාර ස්ථාපිත කිරීමට හැකියාව උදා වුණා. ඒ ජලවිදුලියේ පියා ලෙස සලකන දේවපුර ජයසේන විමල සුරේන්ද්‍ර මහතාගේ සංකල්පයක් මල්පල ගන්වමින් ජලවිදුලි බලය යනු ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම ප්‍රායෝගික විදුලි බල උත්පාදන ප්‍රභවයයි. ජාතික විදුලි උත්පාදනයෙන් 40%කට හිමිකම් කීමට ජලවිදුලි බලයට හැකියාව උදා වී ඇති අතර වර්තමානයේදී ඒ සඳහාම ක්‍රියාත්මක විශාල ජලවිදුලි බලාගාර 10ක් සක්‍රිය දායකත්වයක් ලබා දේ. මෙරට ජලවිදුලි බල ප්‍රභවයන්ගෙන් විශාල කොටසක් ක්ෂය වී පැවතුනද එක් ව්‍යාපෘතියක් සඳහා ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 10 දක්වා උත්පාදනය කරන පෞද්ගලික අංශය වෙත කුඩා ජලවිදුලි ප්‍රවර්ධන අවසරපත් නිකුත් කිරීමට රජය ක්‍රියාකර තිබෙන ආකාරයත් දැකගන්නට පිළිවන්. රටේ ඉතිරි විදුලි උත්පාදනය සඳහා තවත් විකල්ප කිහිපයක් ක්‍රියාත්මක අතර ඒ අතරින් තාප බලය සහ සුළං බලය ප්‍රධාන වනවා. මේ අතරින් වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි බල ප්‍රභවය තාප බලාකාර වන අතර 2010 දෙසැම්බර් වන විට ජාතික පද්ධතිය සඳහා පරිපූර්ණය කළ කොටස මුළු ධාරිතාවෙන් 54%. අපේ ජනකේන්ද්‍ර තුනම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක ජනකේන්ද්‍රයක් 300 බැගින් මුළු ධාරිතාව මෙගාවොට් 900ක ධාරිතාවකින් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහටම අපි ඊළඟ නඩත්තු කටයුතු තිබෙන්නේ සැලසුම් කළ දින ඔක්තෝබර් එනකම්. ඒ කාලේ වෙනකම්ම ජනකැන්ද තුනම මේ විදිහට දුවනවා. ඉඩෝර කාලේ ඇත්තරම ඉඩෝල කාලේ ජලවිදුලි බලාගාරවල සැපවීම අවම තත්ත්වයක තිබෙන්නේ. එම නිසා තාප බලාගාර මත තමයි විදුලිය සැපවීම බර වැටෙන්නේ. එම නිසා අපේ බලාගාරයටත් ඒ අනුව ලොකු බරක් තියෙනවා. අපි ඒකට තමයි සැලසුම් කරලා තියෙන්නේ ඒ කාලේ අඛණ්ඩව බලාගාරයේ ක්‍රියාත්මක කිරීමට. ජාතික අවස්ථාවෙන් 40%ක් විදුලිය සැපෙන්නේ මෙම බලාගාරයෙන්. තාප බලාගාර ක්‍රියාත්මක වන්නේ ඩීසල්, වායු හෝ අනිකුත් ඉන්ධන තෙල් භාවිතා කරමින් වන අතර රටෙහි එකම ගල්ලඟුරු බලාගාරය ලෙස නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය හඳුන්වා දෙන්නට පුළුවන්. 2011 අගභාගයේදී ස්ථාපිත කෙරුණු මෙගාවොට් 300ක විදුලි බල ධාරිතාවක් සපයන නොරොච්චෝලේ විටින් විට අක්‍රිය වීම පසුගිය වසර කිහිපය පුරාම අපට අසන්නට ලැබුණු පොදු කරුණක්. සැබවින්ම රටේ ජාතික පද්ධතියට වැඩි දායකත්වයක් සපයන නොරොච්චෝලේ තාප විදුලි බලාකාරය වැනි ව්‍යාපෘති මෙලෙස ජනතා බදු මුදල් කාබාසිනියා කරන්නේ ඇයි? ඇත්තටම ලංකාවේ විදුලි අර්බුදයක් නැහැ. මේක මේ එක පාර්ශ්වයක් විසින් මවාපාන ලද අර්බුදයක්. එහෙම නැත්නම් මාෆියාවක්. මොකද විදුලි අර්බුදයක් අපි කියලා කියන්නේ මේ රටේ බලාගාර වල තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉල්ලුම වැඩි වීම තුළ වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. සැපීම අඩු වීම තුළ ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ කාලවකවානු තුළ අපි ඒක දකින්නේ නැහැ. බොහෝ විට අපි දකින්නේ සාමාන්‍යයෙන් වීලි කාලගුණයක් වෙනකොට, එහෙම නැත්නම් පෑවිල්ලක් වගේ වෙනකොට මේ විදුලි ඉංජිනේරුව කල්පනා කරනවා විදුලි අර්බුදයක් මතු කරන්න. ඒකට මම හොඳම උදාහරණයක් දෙන්නම්. පසුගිය වසර 5 තුළ බැලුවාම ජනවාරි මාසේ වෙනකොට විතරක් මෙන්න මේ කියන කාරණයට අපි එනවා. මොකද ටික ටික මේ අර්බුදයක් ඇති බව හඟවනවා. එහෙම හඟවලා ඔවුන් ප්‍රකාශ කරනවා නියඟයක් එනවා, එතකොට වතුර නැති වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා. ඒ කියන කාරණාත් එක්ක එක පාරක් විදුලිය බිඳ වැටීමක් සිදු කරනවා. දැන් පසුගිය කාලේ ඒ පෙබරවාරි 5 වෙනිදා මගේ මතකයේ හැටියට ඒ විදුලි බිඳ වැටීම කරා. ඒ සඳහා ඇමතිවරයා විසින් කමිටුවක් පත් කරා. එතකොට මහජන උපකතා කොමිසම විසින් කමිටුවක් පත් කළා. ඒවයින් කියනවා විදුලිය අතිරික්තයක් තියදී තමයි මේව බිඳ වටලා තියෙන්නේ. ඉතින් ඉතින් පිටාමඟ පැහැදිලි වසර ගාණක් ඉඳලා වෙන දේම තමයි මේ වසරෙත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කිසියම් කණ්ඩායමක් උත්සාහ කරනවා හදිසි විදුලි මිලදී ගැනීම ගන්න. හදිසි විදුලි මිලදී ගැනීම ගත්ත ගමන් ඒ යම් කිරි පිළිසක සාක්කු පිරෙනවා. සූක්ෂමව දැන් තියෙන සැපයුමත් අඩාල කරනවා. ඒ වගේම ජලය ඉතාමත්ම ඉක්මනින් උපද්දවලා ඒවයින් බලාගාරවලින් ඒවා භාවිතා කරලා ඒවා හිස් කරනවා. ඉතින් එතකොට මේ උපක්‍රම තුලින් මොවුන් බලාපොරොත්තු වෙන හදිසි මිලදී ගැනීම වලට යන්නේ. ඒ ඔවුන්ගේ කෙටි කාලීන සැලැස්ම. දිගු කාලීන සැලැස්ම බැලුවාම 2014 ඉඳලා මේ රටේ විදුලි බලාගාර බිහි වෙලා නැහැ. ඒ බිහි වෙලා නැත්තේයි මේ හදිසි මිලදී ගැනීම කරන්න. දැන් එහෙම බැලුවාම අපේ විදුලි ඉංජිනේරුව දිහා බැලුවාම මේ රටේ දැන් ඩයිනමෝවක්වත් හදලා නැහැ විමල සුනිල් මහත්තයාගෙන් පස්සේ. ඒ කියන්නේ හැකියාව තිබිලත් ඔවුන් කරලා නැහැ. අපේ රටේ සියලු ඉදිකිරීම් ශේෂ්ත්‍රය සහ මේ ප්‍රාග්ධන වත්කම් ඇති කිරීමේ ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ණය දෙන රටවල් ණය දෙන ආයතන නම් කරන කොන්ත්‍රාත්කරුවන් හරහා මේ ගනුදෙනු කරන්න ගියේ.
මේකේ බරපතලම ප්‍රශ්නේ තමයි 2007න් පස්සේ අපේ රටේ මේ ප්‍රාග්ධන වත්කම් අත්පත් කරගෙන ඉඳලා ලබාගත් ණය ලබාගත්තේ වාණිජ පොලි අනුපාතවලට. ඒ මොකද සාමාන්‍ය ණය අනුපාතවලට එහෙම නැත්නම් ලෝක වෙළඳපොලේ තියෙන ණය පොලි අනුපාතවලට ණය ගන්න කියන ආණ්ඩුව මොකද ඒකට පරිසර වාර්තා සක්්‍යතා අධ්‍යයනයන් රටේ අවශ්‍යතාවයන් කියෝ පෙළ ගස්සන්න ඕන. ඒව කර කර ඉන්නවට වඩා වාණිජ ණය ගන්නවා 100.75ට ගන්න තියෙන ණය 107.5ට අපේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිට ආණ්ඩුව පටන් ගත්ත ගන්න. ඒ ගන්නකොට ඒකේ කොටස් ලොකුවට දෙන්න පටන් ගත්තා. ඉතින් අද විදුලි බලයම තියෙන මහින්දානන්ද අලුත්ගමගේට මම දාපු පැමිණිල්ලක් තියෙනවා. නොරොච්චොල විදුලි බලාගාරයෙන් කොමිස්සර ගත්ත සිංගප්පූරු account එකට සල්ලි ආවා. ඒක එංගලන්ත account එකට සල්ලි මාරු කරා. නොරොච්චොල විදුලි බලාගාරය ඉදිකිරීමට ගත්ත කොන්තරත්වෙන් ආපු පගා ගෙහෙල්ල. කොමිස් ගෙහෙල්ල. ගොහුමනේ අදත් විදුලි බල රාජ්‍යපති. ඉතින් එතකොට ඔහු ආපහු ඒ සමාගම් එක්ක එකතු වෙලා මේ ගනුදෙනුව නොකරයි කියලා කාටද කියන්න පුළුවන්. ඉතින් නැවත මේ බලාකාරයේ හදපු කාලේ පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි අදියර 90 මේ බලාකාරයේ ඉදි වෙලා ගල්ලංගුරු වලින් විදුලි නිෂ්පාදනය කරන එක මේක සිද්ධ කරන්න. දැන් මේක බිඳ වැටීම ගත්තොත් එහෙම වැඩ කරන කාලයට වඩා බිඳ වැටීම් කාලේ තියෙනවා. ඉතින් ආපහු ඒගොල්ලන්ටම අලුත් වැඩියා කරන්න දෙනවා. නැවත ඒගොල්ලෝම ආපහු මේක අලුත් වැඩියා කරනවා. අය බිඳ වැටෙනවා. අය අලුත් වැඩියා. මේක බිස්නස් එකක්. මේක බිස්නස් එකක්. ඒ බිස්නස් එක ගොදුරු බවට අද ලාංකීය ජනතාව පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගොදුරු බවට ලාංකීය ජනතාව පත් කරන මේ බිලීකොක්ක බවට පත් වෙලා තියෙන මේ පාලකයා ජනතාව අමුණලා මේක ඉල්ලලා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒගොල්ලන්ට කොමිස් එක එනවා. අරගොල්ලන්ට කොටස යනවා. ඒ සමාගම් වලට රටේ විදුලි අර්බුදයක් එනවා කියලා පෞද්ගලික ඩීසල් සහ විදුලි බලාගාරවල විදුලි මිලදී ගැනීම වලට අපි යනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය ජනතාව වෙත සේවය ලබා දීමේදී ඒ සඳහා අය කිරීම විටින් විට වැඩිවීම ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුවීමත් හරහා ගෙවන මුදලට නිසි සේවාවක් ලැබෙන්නේ දයන්නත් මහජන මුදලින් නඩත්තු වන ආයතන පාඩු ලබන්නේ කවර හේතු නිසාද යන්නත් සැබවින්ම විමර්ශනය කළ යුතු ගැටලුවක්. අපේ රටේ ජනතාව මේ ප්‍රශ්යෙන් මේ මෑතක සිට නෙමෙයි අපි පාසලේ ඉගෙන ගන්න කාලේ ඉඳන් මට මතකයි මේ අර්බුදය පිළිබඳව සාකච්ඡා සහ පාඩම් වලදී පවා අපිට කියලා දෙනවා. මොකද්ද ලංකාව ජල විදුලිය නිෂ්පාදනය කරනවා ඉදිරියේදී ජනතාවගේ විදුලි අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන සමත් විදුලිය අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් අපි වැඩිහිටියෝ හැටියට දකිනවා සෑම වසරකම ඔබ සඳහන් කළා වගේ මේ නියගය කාලයට ඉලක්ක කරගෙන විදුලි මිලදී ගැනීම කරනවා. දැන් කාගෙන්ද මේ විදුලි මිලදී ගන්න? පෞද්ගලික සමාගම් වලින්. ඒ පෞද්ගලික සමාගම් සමග ගිවිසුම් වලට එළඹෙනවා විදුලිය මිලදී ගැනීම සඳහා. ඒ සමහර ගිවිසුම් කියන්නේ මේ ඒවා මේ ලෝකෙ කොහෙවත් එහෙම ගිවිසුම් ගහන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද පහුගිය කාලේ අපි දැක්කා එක නැවක් ගෙනල්ලා වරායේ නවත්තලා තිබුණා. නැව ගෙනල්ලා නවත්තලා තියෙනකොට ගාණක් ගන්නවා. විදුලිය පාවිච්චි කරනකොට තව ගාණක් ගන්නවා. එතකොට ඒකේ මෙගාවට් 100යි නම් ධාරිතාවේ මෙගාවට් 100ට අපි වෙනම ගාණක් ගෙවන්න ඕනේ. යූස් කරොත් තව ගාණක් ගෙවන්න ඕනේ. මේ 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 අපේ රට يعني ඊටාම පොඩි රටක් අපි. විදුලි පාරිභෝගිකයෝ ඉන්නේ ලක්ෂ 50ක් 60ක් අතර ප්‍රමාණයක්. එතකොට මේකෙන් අති විශාල ප්‍රමාණයක් තියෙන අපේ රටේ ගෘහ ගෙවල් ගෘහස්ත විදුලි පරිභෝජනය. මේ අයට අවශ්‍ය විදුලිය ලබා දීමට අපේ රටේ විදුලි ජනනය සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. මේ විදුලි ජනනයට අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීම, විදුලි ජනනය කිරීම, ඒවා බෙදා හැරීම කියන ක්‍රියාවලිය අයිති විදුලි බල මණ්ඩලයට. හැබැයි එතන ඉන්න අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබපු මිනිස්සු. නිදහස් අධ්‍යාපනයෙන් ඉංජිනේරුවෝ වෙච්ච මිනිස්සු. විදුලි බල මණ්ඩලේ ඉන්න ඉංජිනේරුවෝ සහ ඒ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු මේ කාර්ය මණ්ඩල මේ සියලු දෙනාගේ වගකීම වෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය විදුලිය දෙන්න. කර්මාන්තවලට, පොදු පහසුකම් වලට, ගෘහස්ත පරිභෝජනට අවශ්‍ය විදුලිය දෙන එක. ඒකට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ බරපතල විෂමතාවයක් තියෙනවා. මම විශ්වාස කරන එක විෂමතාවය කියනට වඩා මාෆියාවක් කියලා වචනේ පාවිච්චි කරාට වැරදි නෑ. Thank you.
විදුලි බල මණ්ඩලයේ පාඩුව ගැන හිටපු සහ බලාකාරයේ සිටින ආණ්ඩු දැන් එකිනෙකාට චෝදනා කරමින් සිටින්නේ මෙවන් පසුබිමක් තුළයි. නමුත් අවසානයේ සිදුව ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 100කට ලං වෙද්දී තවත් මාස 6කට වැඩි මිලට විදුලිය මිල දී ගැනීමට සිදුවීමයි. විදුලි බල මණ්ඩලයේ බරපතල මූල්‍ය අරමුද දෙක අපි ඉන්නේ. නමුත් රජ ජනතාව පතරේක බරු පටවන්නේ නැතුව ඒ සඳහා රජ ඒ අවශ්‍ය මුදල් ලබා දෙනවා ජනතාවට බරක් නොවන. හදිසි මිලදී ගැනීම අපි කරලා තියෙන්නේ මෙගවොට් 100 පහුගිය රජයේ විසින් වසරකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් දාලා තියෙනවා. ඒකට අනුමැතිය දීලා තිබුණේ මාස 6කට. ඒ මාස 6 තව මාස 6කින් දීර්ඝ කිරීමක් පමණයි අපි කරලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය 2015 අපි බාර දෙනකොට ලාභ ලැබපු ආයතනය. විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන්නේ පහුගිය අවුරුදු 5. මේ පාඩු ලබන්න මූලික හේතුව තමයි විදුලිය නිෂ්පාදනය කරන්න මේ ආයතනයේ කටයුතු කළා නැහැ. මේ ආයතනයේ දිගින් දිගට පාඩු ලබලා තින්නේ ඒකයි. ඒකල වෙන හදිසි විදුලි මිලදී ගැනීම මරන් අධික මිලට විදුලිය සපයලා. දැන් නොරච්චෝලේක බලාගාරයේ යකඩ වලට කාලා දුන්නත් පාඩු නැහැ. අපි ඒ ගාන හොයලා ඉවරයි. එතකොට මේ බලාගාරය අපි ලංකාවේ හදපු පළවෙනිම ගල් විදුලි බලාගාරය. ඒ වගේ යම් යම් අඩුපාඩුකම් තිබුණා නැතුව නෙවෙයි. දවස් 5 කැඩෙනවා, 10 කැඩෙනවා, එහෙම වෙනවා. නමුත් කිසි ගැටලුවක් නැහැ මේ බලාගාරය යනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙගවොට් 900ක් දුවන්නේ එක සමාගමක්. එතකොට මේකේ මැෂිනරි, ටෙක්නිකල් මේ ඔක්කොම තියෙන එකක්. එතකොට අලුතෙන් කෙනෙක් ගෙනලා දාපුවම මේක අපිට දුවන්න බෑ. එතන ඒක කාර්මික ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රශ්න. අපි තාම දීලා නැහැ එහෙම. අපි ඒ සමාගමෙන් අපි අහලා තිනවා මේ පිළිබඳ අපිට ප්‍රොපෝසල් එකක් දෙන්න කියලා. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුන්ට අවශ්‍ය සැලැස්ම කටයුතු කිරීමට උදව් දුන්නා මිස ඒගොල්ලෝ කියන දේ අපි ඒක පස්සේ නටලා කටයුතු කරන්නේ නැහැ. අපි හදිසි ඇනෝම් නැවතුණා. එදා ඉමර්ජෙන්සි පර්චේසින් ඕනේ කියලා කිව්වට අපි ඒක අපි තහනම් කරා නෑ අපිට කරන්න බෑ කියලා. අද මෙගවොට් 200කට වැඩිය හදිසි ඇනෝම් තුලින් කටයුතු කරලා තියෙනවා. අපේ ජල විදුලිය තුලින් නිෂ්පාදනය කිරීමේ අද මේ රිසර්වර්ස් වල තියෙන තත්ත්වය 164යි. මාර්තු 15 වෙනකොට මහවැලියේ වතුර අවශ්‍යතාවය නිසා ඒකේ දැන් පාවිච්චි කරන වතුර ප්‍රමාණය අඩු වෙලා ඒකේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රමාණයම වර්ෂාපතනයක් නැතුව කටයුතු කරොත් මාර්තු අග වෙනකොට ඉතාමත් අර්බුදකාරී විදුලි නිෂ්පාදනය කරන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක තුලින් මෙගවොට් 500ක විතර අඩුවක් තිබෙනවා. මේක කොයි ආකාරයෙන්ද සපුරන්නේ? නැත්තම් විදුලි අනිහිටිමක් ඇති වෙනවා. නැත්තම් පෙන්වන්න කොහොමද කරන්නේ කියන ඉල්ලීම මං දැක්කා. ඇමතිවරයා කියනවා යහපාලේ කාලේ ඇමතිවරයෙක්ට මොනවාද ප්‍රශ්නයක් තිබ්බයි. ඇයි නම් වලින් කියන්නේ නැත්තේ? ඒ කාලේ හිටපු ඇමති යාත් එක ඉන්න නිසා නම කියන්න බෑ. ඉතින් ඉංගියක් ඇති කරන වෙනින් අය කියලා. ඉතින් මේ වගේ කිසිම සැලැස්මක් නැතුව නිකරුණේ විපක්ෂයට බැන බැන ඉන්න තෘප්තියක් ලබා ගන්න ආණ්ඩුවකින් ප්‍රශ්න විසඳන්න බෑ. මේක ජාතික ප්‍රශ්නයක්. 2017 වර්ෂයේ අප්‍රේල් 10 වනදා සිට මෙරට විදුලි බල අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමචන්ද් මහතා කටයුතු කළ අතර 2005 වසරේ නොවැම්බර් 23 වනදා WTJ සෙනවිරත්න මහතා පත් වුණා. 2010 අප්‍රේල් 23 වනදා සිට පාඩලී චම්පික රණවක මහතාත්, 2013 ජනවාරි 28 පවිත්‍රා වන්‍යාරච්චි මහත්මයාත්, 2015 ජනවාරි 12 වනදා සිට ජරිත් පාටලී චම්පික රණවක මහතාත් එමතුහුරේ කටයුතු කළා. 2015 වර්ෂයේ සැප්තැම්බර් 4 වනදා සිට රංජිත් සීමලාපිටිය මහතා විදුලිය විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර 2018 වසරේ දෙසැම්බර් 20 වනදා සිට රවි කරුණානායක මහතා පත් කෙරුණා. අමාත්‍යවරුන් කවුරුන් වුවද 2015 වසරේ ජනවාරි 19 වනදා සිට වත්මන් ආණ්ඩුව බලයට පත්වන තෙක් අමාත්‍යංශයේ ලේකම් ධූරයේ කටයුතු කළේ සුරෙන් බටගොඩ මහතායි. ප්‍රශ්නේ තියෙන්නේ රටක සැලැස්මක් තියෙනවා. අපේ විදුලි පරිභෝජනය වැඩිවීමට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනය කරන්න ඕනම සැලැස්මක් තියෙනවා. විදුලි ජනන සැලැස්ම තියෙනවා. ඒ අනුව තව අවුරුදු දෙකකින් විදුලිය කොහොමද නිෂ්පාදනය කරන්න ඕන කියලා අපිට තියෙනවා. ඉතින් අපි ඒක ඉස්සරහට අරගෙන වැඩ කරන්නේ නැහැ.
මොකද විදුලි බලාගාර හදන්න බෑනේ දවසෙන් දෙකේ නේ ආපබාන වගේ විදුලි බලාගාර හදන්න බෑ නිසා අවුරුද්දක් දෙකක් සැලසුම් කරන්න ඕනේ අපි ඉස්සරහට විදුලිය කොහොමද ගන්න ඕනේ කියන්නේ එහෙම සැලසුම් කරන්නේ සමහර ඒවා මෙලදී ගන්න ගියාට පස්සේ ගන්නේ අතිශය විශාල මුදලකට ඔය ගිය පාර නැව ගෙනාපු නැව වගේම අවුරුද්දකට ඒගොල්ලෝ නැව ගෙනාව රුපියල් 35 ගන්න 40 ගන්න අවසානයේ ඒකකේ රුපියල් 40ක් වැටුණා තව සමාගමක් කිව්වා අපි අවුරුදු 5කට නැවක් ගේන්නම් අපි රුපියල් 8 ගන්න ඒකකයක් දෙන්නම් කියලා ඒගොල්ලෝ කිව්වා අපි අවුරුදු 5කට ඇග්‍රීමන්ට් එක ගහමු ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගන්න අපි රුපියල් 8 ගන්න දෙන්නම් කියලා හැබැයි ආණ්ඩුව කැමති වුණේ නැහැ ඇයි අරකෙන් එන කොමිස් මුදල් ලොකුයිනේ පසුගිය රජ විසින් 2017 දී ටෙන්ඩර් පත් කැඳෙව්වා මෙගාවොට් 304ක් ඉතුරු වෙනවා මොකද එහෙම වෙන්නේ කොහොමද මේ විදුලිය අඩුවෙන් පරිමසන බල්බ් බෙදලා දුන පාරිභෝගිකයන්ට ඒ කියන්නේ යුනිට් 30ක් අතර මේ බල්බ් 3කුත් යුනිට් 60යි 90යි අතර බල්බ් 4කුත් බෙදලා දීමට ටෙන්ඩර් කරා මේ ටෙන්ඩර් කළා ටෙන්ඩරේ පුද්ගලික සමාගමට ලබලා දුන්නා ලබලා දීලා මේකෙන් බලාපොරොත්තු වුණේ පාරිභෝගිකයන්ට මේ විදුලිය දෙන බල්බ් දෙනවා රුපියල් 8 ගානේ මාසකට රුපියල් 8 ගානේ ඕක විදුලි බිලෙන් කැපෙනවා කැපිලා රුපියල් 100 90කට මේ බල්බයක් ලබලා දෙන්නේ මේ බල්බ් ලක්ෂ 100ක් ලබා දෙන්න තමයි මේ තීරණය කරේ හැබැයි මේ වෙනකොට ඒ වැඩපිළිවෙල නැවතිලා තියෙනවා ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියා නම් වර්ෂ 4ක් තුල මෙගාවොට් 304ක් මේ රටට ඉතුරු වෙනවා අන්නේ ඒ වගේ වැඩපිළිවෙල් දැන් නවත්තලා තියෙනවා ඇනහිරලා තියෙනවා මේ සියලු දේම පේන්නේ මේ රටේ විදුලි අර්බුදයක් මාෆියාවක් විදුලි අර්බුදයක් ඇති බව හැඟවීමට දරන උත්සාහය බව ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ රටේ විදුලි අර්බුදයක් නැහැ මේ තියෙන්නේ ක්‍රියේට් කරපු එහෙම නැත්නම් මෙයාලා විසින් සාධන ලද કૃතිම විදුලි අර්බුදයක්. විශේෂ පහර අමාත්‍යවරයාත් විදුලි බල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක් වේදිකාවකට පැමිණ මේ පිළිබඳ කතිකාවත් ගොඩනගා ගත යුතු නොවේද? රටේ ජනතාවට අත්‍යවශ්‍ය විදුලිය පිටුපස ඇති මාෆියාව ගැන අප දිගින් දිගටම කරුණු අනාවරණය කළා. අප යලිත් මේ පිළිබඳව සංවාදයට ලක් කරන්නේ පවතින කාලගුණ තත්වයට මුවාවේ සිදු කරන අතයට ගනුදෙනු ගැන ඔබ දැනුවත් විය යුතු නිසායි. නේද මහජන උපයෝගිතා කොමිසම මහජනතාවගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය මැදිහත් වීම, ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය කරන නිර්දේශ නිර්ණායකයන් මඟ පෙන්වීම සහ සැලසුම් ක්‍රියාත්මක කරන මහජන උපයෝගිතා කොමිසම හඳුනාගත්ත සහ විදුලි බල මණ්ඩලය කළ යුතු විදුලි ජනනයන් පිළිබඳ සැලැස්මක් තියෙනවා. විදුලි බල මණ්ඩලය පැත්තකට අදිනවා. මහජන උපයෝගිතා කොමිසම කියනවා දැන් මේක මෙහෙ කරන්න කියලා. හැබැයි මහ එක්ක දැන් මහජන උපයෝගිතා කොමිසමයි විදුලි බල මණ්ඩලය එක මේසයකට ගෙනල්ලා විදුලි බල ඇමතිවරයා අහන්න ඕනේ රයිට් විදුලිය ඉස්සරහට බිඳ වැටෙන්නේ නැති වෙන්න, කපන්න නැති වෙන්න, පිටින් ගන්න නැති වෙන්න කියන සැලැස්ම කියන්නේ. අපි දකින්නේ නැහැ මේ ඇමති කෙනෙක් අහන්න. අපිට පේන්නේ නැහනේ අපේ රටේ විදුලි බල ඇමති කෙනෙක් කියනවා රයිට් විදුලිය සැපයුමට අදාළ සැලැස්ම අපි ක්‍රියාත්මක කරන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ මෙන්න මෙහෙම මෙහෙම වැඩ කරනවා කියලා කියනවා අහන්නේ. හැමදාම මේගොල්ලෝ කතා කරන්නේ හදිසි විදුලි මිල දෙය ගැනීම කරන්න වෙනවා මොකටද නැත්නම් විදුලිය කපන්න වෙනවා ඉස්සලා මිනිස්සු බය කරන විදුලිය කපන්න වෙනවා කියලා ඊට පස්සේ මිල දෙය ගන්න. ඉතින් මහජන උපයෝගිතා කොමිසමට කාර්යභාරයක් තියෙනවා. මම හිතනවා මේගොල්ලෝ ඒ කාර්යභාරය ඉටු කරමින් තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ ඉටු කරන කාර්යභාරයට අදාළ රැකවරණය දෙන්න ඕන දේශපාලඥයන්. ඉතින් අපි දකින්නේ මහජන උපයෝගිතා කොමිසම එයාගේ මඟ පෙන්වීම සහ ඒ අවශ්‍ය සැලසුම අවශ්‍යතාවය අනුව මඟ පෙන්වීම කරනවා. හැබැයි විදුලි බල මණ්ඩලය ඒ වගේම අත්හැරලා තියෙනවා මේක සම්පූර්ණ වක්කීම තියෙන විදුලි බල මණ්ඩලයට. මොකද විදුලිය නිෂ්පාදනයේ බෙදා හැරීම මේ සියල්ල කරන්නේ විදුලි බල මණ්ඩලයේ. ඒකේ සම්පූර්ණ වක්කීම තියෙන විදුලි බල මණ්ඩලයට කියලා අපි විශ්වාස කරනවා. සීමිත පිරිසක් අසාමාන්‍ය ලාභ ලබා ගනිද්දී මහජන මුදලින් නඩත්තු වන විදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසරේදී රුපියල් බිලියන 100 ඉක්මවන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා. අමාත්‍යවරයාගේ අරමුණ නම් හොඳයි. ඒත් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ ඇයිදැයි සොයා බැලීමට ඇමතිවරයාට වගකීමක් නැද්ද? අමරවීර ඇමතිවරයා කියන මෙගාවොට් 300 LNG බලාගාර පසුගිය අවුරුදු කිහිපෙම ජනතාවට පෙන්වූ හීන ව්‍යාපෘතියක්. මේ බලාගාරයට LNG දෙන්න තවමත් ඒවා සැපීමට ගබඩා කිරීමට පහසුකමක් අපේ රටේ නැහැ. මේ නිසා මේ බලාගාරය හදන්නේ මුදලෙන්, ඩීසල් නැත්නම් දැවි තෙල් වලින්. ඒ නිසා මේ බලාගාරය හදන්නේ මුලින්
ඩීසල් නැත්නම් දැවි තෙල් වලින් ක්‍රියාත්මක කර පසුව LNG වලට මාරු වීමට හැකිවන ආකාරයට කෙරවල පිටියේ මේ බලාකාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය දෙගින් දිගටම වංචා සිදු වූ අතිශය දූෂිත ක්‍රියාවලියක්. රටක් වගකීමතු ජනතාවක් හැටියට මැදිහත් වෙන්නේ අපේ රටේ ජනතාව. ඒ නිසා අපේ රටේ ජනතාව රට අතහැරලා තියෙන්නේ දැන්. මේකේ සම්පූර්ණ වගකීම තියෙන අපේ රටේ ජනතාවට. මොකද වගකීම් විරහිත පාලකයන්ට රට බාර දීලා ජනතාව පීඩාවට පත් වෙනවා හැමදාම. ඒ නිසා ජනතාව තමන්ගේ වගකීම් ඉටු නොකර අද පාලකයන්ට ඇඟිලි දික් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ බිස්නස් කරන්න දෙන, කොමිස් ගහන්න දෙන, පගා ගහන්න දෙන මේ මාෆියාවන් නඩත්තු කරන අය සමහර විදුලි බල ඇමතිලා හිටිය 94 තවත් සමහර පෞද්ගලික සමාගම් වලින් කොමිස් ගන්නවා. තවත් විදුලි නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම් වලින් ෂෙයාස් වෙනවා Tamanට. ඒ නිසා අද අපේ රට මේ මූණ දිලා තියෙන ඛේදවාචකේ තමයි සමාජයට වග කියන, සමාජයට වග වෙන ආයතන පද්ධතියක් පුරවැසියන් පිරිසක් අපිට බිහි කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට රුපියල් 5ට ගන්න දෙන විදුලි ඒකකේ 35ට ගන්නවා. 35ට අරගන්නේ නිකන් නෙමෙයි මාස දෙකකට තුනකට නෙමෙයිනේ. අවුරුදු දෙකකට විතර. ඒ ඔබ බලන්න ගිය අවුරුද්දෙත් හිටපු ආණ්ඩුව මේ විදිහටම ඉදිරියේදී විදුලි හිගයක් ඇති නොවෙන්න අපි සැලසුම් සකස් කරලා තිනවා. එතෙක් අපි විදුලිය ගන්නවා කියලා ගන්නවා. ඔය විදිහට පහුගිය අවුරුදු 10ක් බැලුවොත් 10ම අරන් තියෙනවා. තව අවුරුදු 5ක් අපි බලමු. ඒත් ගන්නවා මොකද පාලකයෝ මේගොල්ලෝ නිසා. හේතුව තමයි මේගොල්ලන්ට කොමිස් කුට්ටි එන්නේ මේකෙන්. එනිසා මේ හදිසි විදුලි මිලදී ගැනීම කියලා කියන්නේ තවත් ඉල්ලම් ගොඩ දැමීමක් වගේ හරියට. ඉල්ලම් ගොඩ දැමීමක් වගේ හරියට මොකද ඒකෙන් තමයි මේකේ ගොඩක් අයට අවශ්‍ය කොටස් ටික වෙන් වෙලා යන්නේ. ඒකේ අවසාන බර එන්නේ ජනතාවට. විදුලි බල අමාත්‍යාංශයේ කිසිසේත් පනත වෙනස් කරලා බලාගාතර ඉදිකිරීමේ කිසිදු සැලැස්මක් නැහැ. අපි අපේ ජනන සැලැස්මට අනුව බලාගාර ඉදිකරන ඇරෙන්න පනත වෙනස් කරමින් ගල්ලගුළු බලාගාර මේ ගල්ලගුරු භූතේ රටේ හදන්න හදනවා. එහෙම කිසිදු තීන්දුවක් අපි අරගෙන නැහැ කියන එක කියන්න ඕනේ. අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන ජලස් ජනන සැලැස්ම අපි අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරමින් අවුරුදු 20කට ජන සැලැස්මක් හදනවා. ඒ අනුව සෑම වසර දෙකකටම සැරයක්ම බලාගාර ඉදිවිය යුතුයි. නමුත් 2014 ඉඳලා 2020 වෙනතෙක් ලංකා විදුලි බල මණ්ඩලය කිසිදු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරලා නැහැ. පසුගිය රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා රජයට ලංකා විදුලි බල මණ්ඩලයට වෙච්ච පාඩුව රුපියල් බිලියන 604ක්. මේකට පැහැදිලිව හිටපු විදුලි බල ඇමති රවි කරුණානායක මහත්මයා, ඒ වගේම හිටපු අමාත්‍යංශ ලේකම් බටකොඩ මහත්මයා වගේ කියන්න ඕනේ. නියමිත වෙලාවට බලාගාර ඉදි කරේ නැහැ. මේ අපි සැලසුම් කරපු ආකාරයට මේ විදුලි බලාගාර ඉදි වුණා නම් මෙගවොට් 800ක් අද වෙනකොට ලංකා විදුලි බල බද්දලේ මණ්ඩලයේ ජාතික පද්ධතියට එක්කහුව වෙනවා. මේකට මේ රටේ ජනාධිපතිවරයා මැදිහත් විය යුතුයි. විවිධ ඇමතිවරු, විවිධ මැති ඇමතිවරු, විවිධ මන්ත්‍රීවරු කටයුතු කරන්නේ සමහර පාර්ශ්වයන් වලට වාසිදායක ආකාරයෙන්. මොකද රවි කරුණානායක ඇමතිවරයා මුදල් ඇමතිවරයලා ඉදදී ඔහු කිව්වා මේ හදිසි මිලදී ගැනීම ගැන බලාගාර වහාම මිලදී ගන්න රජයට කියලා. ඔහු මුදල් ඇමතිවරයන්ට නෝ මේක මිලදී ගන්න කියලා. මොකද මේ කියන බලාගාර වලට ආයෝජන එය ලබාගෙන තමන්ගේ ආයෝජන මුදල් ලබාගෙන වසර ගණනාවක් කරනවා. දැන් මේවා අදිලාභ ලබන්නේ. මේ බලාගාර අදිලාභ ලබන්නේ. ඉතින් ඒ බලාගාර වලින් තමයි දැන් මේ හදිසි මිලදී ගැනීම ගන්න. ඉතින් ඒ නිසා එතුමා විදුලි ඇමතිවරලා ඉන්නකොටත් මේ බලාගාර මිලදී ගත්තේ නැහැ. ඉතින් ඒකින්ද මේ රටේ ඇමතිවරු, මන්ත්‍රීවරු ගොඩාක් අය තමන්ගෙට ඒක පාර්ශවයක් තියෙන උන්ව ප්‍රවර්ධනය කරන තමයි කටයුතු කරන්නේ. පහුගිය ආණ්ඩුවේ අවසාන කාලයේ මේ බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමට ලබා දෙන්න තීරණයක් ගැනුණා. ඒ තීරණය ගැනුණේ සුදුසුකම් ලැබූ රටට වාසිදායක පළපුරුදු සමාගම් ගණනාවක් ටෙන්ඩර් ක්‍රියාවලියේදී සැලසුම් සහගත ලෙස කපා හරිමින්. අවසානයේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම මේ බලාකාරයෙන් නිපදවන විදුලි ඒකකයක ගාස්තුව අනෙක් සමාගම්වලට වඩා අඩුවෙන් පෙන්වා තිබුණේ බදු ඇතුළත් නොකිරීමෙන්. මේ ටෙන්ඩර් ක්‍රියාවලිය දැනටමත් පාර්ශ්ව ගණනාවකින් අභියෝගයට ලක් කර තිබෙද්දී බලාකාරයේ ඉදිකරන බවට අමාත්‍යවරයා දෙන පොරොන්දුව කුමක්ද? තවත් බරපතල සැක උපදවන කරුණක් වන්නේ දැනටත් ක්‍රියාත්මක වන කෙරවල පිටියේ ඇති මෙවැනි දිත්ව චක්‍ර බලාකාරයේ ක්‍රියාවලියයි. කෙරවල පිටිය මෙගාවෝට් 300ක මේ විදුලි බලාකාරයේ ඉදිකිරීම සඳහා බෙස්ට් කෝස්ට් පවර් නවින් අලුතින් සමාගමක් ආරම්භ කළේ 2006 වසරේදී. රුපියල් කෝටි 70ක පමණ වියදමකින් අලුත් වැඩියා කළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාකාරයේ පළමු
ජනන යන්ත්‍රය යළිත් ක්‍රියාපිරහිත වී තිබෙනවා. නොරොච්චෝලේ බිඳ වැටීම් හා පවතින කාලගුණය ඇතුළු විවිධ හේතු මත මේ වන විට හදිස්සි විදුලි මිලදී ගැනීම් තවත් මාස 3කින් දීර්ඝ කර ඇතැයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. අපිට ප්‍රශ්නයක් තිබෙන ඒ තමයි විදුලිය අපි ඒ නිසා තමයි ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ අර පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා. පසුගිය පාලන කාලයේ අවුරුදු 5ක් ඇතුළත කිසිදු විදුලි බලාගාරයක් ප්‍රධාන බලාගාරයක් ඉදිුණේ නැහැ. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ දැවැන්ත පාඩුවකට යන්නේ. හදිසි මිලදී ගැනීම කියලා මේ අපි ඇවිල්ලා ටෙන්ඩර් කරලා මිලදී ගැනීමක් නෙමෙයි. මේ විදුලි බලාගාර අරගෙන තිබුණ මාස 6කට සමහර ඒවා ඉදිරි කාලයට දික් කරන්න සිද්ධ වුණා. තවත් මාස 6කට බලාගාර ලබා දීමේ සහ ටෙන්ඩර් ලබා දීමේදී තියෙන මිනිමීදභාවය පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. අපි අද මේ ප්‍රශ්න මතු කරනවා. මොකද මේ බලාගාරය හදන්න මෑතකදී එය නඩත්තු කරන්න, එහෙම නැත්නම් රිපයර් කරන්න, අලුත් වැඩියා කරන්න කෝටි 70ක් ගිල දෙනවා. හැබැයි දවස් 9 ගියක බිඳ වැටුණා. ඒ නිසා ඒවා ලබා දීමේදී ඇති වෙන ගැටලු පිළිබඳව අපි සොයා බලන්න ඕනේ. මේ සමාගමට දුන්නේ මේ සමාගමේ කරනද? දැන් ඒ සමාගමට මේ අපොහොසත් වුණු සමාගමට මේ ආයි බිඳ වැටුණු සමාගමට නැවත වතාවක් ලබා දීලා තිබෙනවා මේ බලාගාරයක් ඉදි කරන්න. අන්න ඒක අපිට ප්‍රශ්නයක්. මෙරට විදුලිය අවශ්‍යතාවයෙන් 34% ප්‍රමාණයක් ගල්නගුරු මගින් ලබා ගන්න අතර එහි ප්‍රමුඛ වගකීම ඉටු කරන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයයි. අවස්ථා රැසකදී නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම් සිදු වූ අතර රුපියල් කෝටි 70කට ආසන්න මුදලක් වැය කරමින් එහි පළමු බලාගාරය අලුත් වැඩියා කිරීම පසුගිය මාස කිහිපය තුළ සිදු කෙරුණා. එහෙත් මේ වන විට එය යළිත් අකර්මණ්‍ය වී තිබෙනවා. එමෙන්ම මෙම ආයතන තවදුරටත් ජනතා මුදලින් නඩත්තු කරන්නේද නැතහොත් පුද්ගලිකංශයට පවරා දීම සිදු කළ යුතුද? මේ වන විටත් සමස්ත ධාරිතාවෙන් 20%ක් ජල විදුලියෙන් උත්පාදනය කරන අතර මෙම තත්ත්වයන් මත හදිස්සි මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. විෂයභාර අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමසම එක් මේසයකහිද මේ සඳහා පිළියම් නොසෙව්වොත් මේ විදුලි කැටලුව තවදුරටත් සිඟන්නාගේ තුවාලයෙන් වර්ධනය වනු දිසකයි.